මෙවර නමන ටිටෙන් ලෝකසන වෙනුවෙන් මූලිකොට අදාලව තරඟ 40ක් තිබෙනවා. ඒ අනුව මූලිකොට 11සන තරඟේ වගේම 12සන තරඟේ අද පැවතුනවා. එදී මුලින්ම පැවති තරඟේ බඩපත් වුනේ පකිස්තානු කණ්ඩායම හා ඇමරිකාව අතර තරඟයයි. එම තරඟ මූලිකොට 11සන තරඟේ වන අතර තරඟේ පැවතුනේ ඩලස්සේදී. එම තරඟේදී මුලින්ම පන්දුර පහර දුන්නේ පකිස්තානු කණ්ඩායමයි. ඔවුන් නියමිත පන්දුවර 23දී කඩුලු 7ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 159ක්. විටකෝන්ගේ කඩුලු 3ක් පන්දුවර 4යි පන්දු 4ක් වෙද්දී ලකුණු 26කට බිඳැවීමට ඇමරිකානු කණ්ඩායමේ පන්දුවට හැකියාව ලැබුණත් බාබා අසාම් වගේම සහදා කාන්ගේ සාර්ථක සම්බන්ධතාවය ඔවුන්ගේ ඉනිම අවසානයේදී ලකුණු 159ක් දක්වා ඉහළ නැංවීමට සමත් වුණා. ඉතින් මේ විදිහට ලකුණු ලබා ගැනීමේදී පකිස්තානු කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් රිස්වාන් ලකුණු 9යි බාබා අසාම් නායකයා T20 ලෝක වාර්තාවද අලුත් කරමින් පන්දු 43කදී 4 පාර 3ක් වගේම 6 පාර 2ක් සමගින් ලකුණු 44කට දැවී ගියා. ඒ වගේම උස්මන් ඛාන් ලකුණු 3කටත් පාකර් සමාන් ලකුණු 11කටත් දැවී ගියා. සාදප් ඛාන් පන්දු 25කදී 4 පාර 1ක් වගේම 6 පාර 3ක් සමගින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුණා. අසම් ඛාන් මෙම තරඟයේද අසාර්ථකුනේ ඔහු මුණුදුන් පළමු පන්දුවේම දැවී යාම සමගින්. ඊට අමතරව විත්තිකාර අහමඩ් ලකුණු 18කටත් සාහින් අප්‍රිඩි පන්දු 16කදී 6 පාර 2ක් වගේම 4 පාරක් සමගින් ලකුණු 23ක් ලබාගෙන නොදෙවේ කළු රැඳී සිටියා. ඒ වගේ මෙම තරඟයේදී ඇමරිකානු කණ්ඩායමට එරෙහිව බාබා සාම් ලබාගත් ලකුණු 44 නිසාම ඔහුගේ නම ලෝක වාර්තාවට එක්වුනේ මෙන්න මේ විදිහටයි. ඒ තමයි T20 තරඟ ඉතිහාසයේදී ක්‍රීඩකෙක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. ඒ විදිහට ඔහු පළමු තැනට පත් වුනේ රෝහිත් ශර්මා වගේම විරාට් කොහලි කියන ප්‍රබල පිතිකරුවන්ද පහු කරමින්. ඒ වගේම ඔහු ක්‍රීඩා කර තිබෙන T20 තරඟවලදී බාබා සාම් ලකුණු 467ක් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. දෙවන තැන පසු වන්නේ විරාට් කොහලි. ඒ ලකුණු 438ක් ලබාගෙන ඊට අමතරව තුන්වන තැන පසු වන්නේ රෝහිත් ශර්මා ඒ ලකුණු 426ක් ලබාගෙන. ඉතින් ඒ විදිහට පකිස්තානු කණ්ඩායමේ ක්‍රීඩකයන් කල්ලු 7කට ලකුණු 159ක් ලබා ගත්තදී ජැවියගේ කල්ලු 7 දවාගත් ඇමරිකානු පන්දිවානම් බටපත් වුනේ මෙන්න මේ පන්දිවානම්. එහිදී ජස්දීප් වගේම අලි ඛාන් එක් කල්ලු බැගින් ලබා ගනිද්දී නෙට්ර වෝල්කර් පන්දුවාර 4 නිමා කරේ ලකුණු 18කට කල්ලු 2ක් ලබාගෙනයි. ඉන් අනතුරු ඇමරිකානු කණ්ඩායම මෙවර T20 ලෝක කුසලානේ ඔවුන්ගේ දෙවන ජයග්‍රහණය හඹායාමේ අරමුණෙන් ලකුණු 160ක් ඇත්තමයි හඹායාමර පිටිට පිවිසියේ. ඒ අනුව ඔවුන්ගේ ආරම්භක ප්‍රතිකරුවන් පළමු කඩ ලකුණු 36ක් එක් කරද්දී දෙවන කඩ වෙනුවෙන් ඔවුන්ගේ ප්‍රතිකරුවන් දෙදෙනා තවත් ලකුණු 68ක් එක් කිරීමට සමත් වුණා. ඒ ගෝස් වගේම මොන්නක් පටෙල් කියන ක්‍රීඩකයන් දෙදෙනායි. මෙදී නායකයා තමයි මොන්නක් පටෙල්. කෙසේ නමුත් දෙවන කඩ ලෙස ඇන්ඩ්‍රි ගෝස් දැවී ගියේ පන්දුවර 13 එක් පන්දුවක් තුළදී මුල් ලකුණු සංඛ්‍යාව 104ක් වෙද්දී. ඉන් අනතුරු ඇමරිකානු කණ්ඩායමේ තුන්වන කඩ ලෙස නායක මොන්නක් පටෙල් පන්දුවර 14 එක් පන්දුවක් තුළ ලකුණු 111 දී දැවී ගියා. ඒ වෙනුවට ඔහු මෙම තරඟයේදී වටිනා අර්ශතිකයක් ලබාගෙන තිබුණේ පන්දු 38කදී 4 පාර 7ක් වගේම 6 පාරක් සමගින් ලකුණු 50ක් ලබාගෙනයි. අනතුරු පන්දුවර 20 නිමාවනේට ඇමරිකානු කණ්ඩායමට ලබා ගැනීමට හැකියාව ලැබුණේද කඩු 3ක් දැවී ලකුණු 159ක් පමණයි. ඒ අනුව මෙවර T20 ලෝක කුසලානේ දෙවන වතාවටත් සුපිරි පන්දුවරයක් දක්වා මූලික වටේ තරඟයක් ඇදී ගියා. නමුත් මේ විදිහට ඇමරිකානු කණ්ඩායමෙන් ලකුණු ලබා ගැනීමේදී ස්ටීවන් ටේවල් ලකුණු 12ක් මොන්නක් පටේ ලකුණු 50ක් ඇන්ඩ්‍රිස් ගෝස් ලකුණු 35ක් වගේම ආරන් ජෝස් නොදෙවී ලකුණු 36ක් එන්.ආර්. කුමාර් නොදෙවී පන්දු 14කදී 4 පාරක් සමගින් ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුණා. ඉතින් මේ විදිහට කවුළු ලබා ගැනීමේදී මොහොමඩ් අමීර්, නසීම් සා වගේම හැරිස් රවුෆ් අතර එක් කල්ල බැගින් තමයි බෙදී ගියේ. ඉන් අනතුරු සුපිරි පන්දුවාරයේදී පළමු පන්දුර පහර දුන් ඇමරිකානු කණ්ඩායම එම පන්දුවාරය තුළදී ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුණේ එක් කල්ලක් දැවී යමේ අනතුරුවයි. ඒ අනුව පකිස්තානු කණ්ඩායම සුපිරි පන්දුවාරය තුළ තරඟේ ජය ගැනීමේ අරමුණෙන් පන්දු 6ක් තුළ ලකුණු 19ක් තමයි ලබා ගැනීමට පිටිට පිවිසියේ. එහිදී පිටිකරුවන් ලෙස පැමිණියේ ඉෆ්ටිකා අහමඩ් වගේම පාක සමාන්. නමුත් පාක සමාන්ට කිසිදු පන්දුවකට මුහුණ දෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මන්ද මුලින්ම පන්දුර පහර දුන්නේ ඉෆ්ටිකා අහමඩ්. ඔහු ලකුණු 4ක් ලබා තිබී දැවී ගියා. ඉන් අනතුරු පැමිණි සහදා කාන්ටත් තරඟේ ජයග්‍රහණයක රැගෙන යාමට අවස්ථාවක් නොලැබුණ අතර ඔවුන් මෙම පන්දු 6 දී ලබා ගත්තේ එක් කල්ලක් දැවී ලකුණු 13ක් පමණයි. යනු ඇමරිකානු කණ්ඩායම ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන රටක් දෙවන වතාවටත් T20 තරඟයකදී පරාජය පත් කිරීමට සමත් වුණා. ඒ වගේම ලෝක කුසලන ඇතුළතදී පූර්ණ සමාජගතකම රටක් පළමු රට තමයි ඔවුන් පරාජය පත් කරේ. ඒ පකිස්තානු කණ්ඩායම මෙම තරඟයේදී පරාජය පත් කිරීම සමග ඒ වගේම මෙවර T20 ලෝක කුසලන තරඟාවලිය ඔවුන් ලැබූ දෙවන තරඟ ජයග්‍රහණද මේ වෙනවා. ඊටත් අමතරව පිටපිට ඔවුන් ක්‍රීඩා කර තිබෙන T20 තරඟ 11ක් තුළදී ඔවුන් පරාජයපත් වී තිබෙන්නේද එකම එක තරඟයක් පමණයි. කොහොම නමුත් පකිස්තානු කණ්ඩායමත් T20 තරඟ ඉතිහාසයේ අලුත් කිරීමට සමත් වුණේ ඇමරිකානු කණ්ඩායම හමුවේපත් වූ රටලෙස ඔවුන්ගේ නමත් T20 තරඟ ඉතිහාසයට එක් කරමුනි. ඉතින් මෙම ලැබූ ජයග්‍රහණ සමගින්ම ඇමරිකානු කණ්ඩායම ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගත්තේ ප්‍රබල ඉන්දියා කණ්ඩායමත් දෙවනට තැනපත් කරමින්. ඒ ඔවුන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයගෙන ලකුණු 4ක් සමගින්. කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායම ලකුණු සටහනේ තුන්වන ස්ථානයේ පසු වෙනවා. මන්ද සුපිරි පන්දුවාරයේ තරඟයේ පරාජයපත් වූ නිසා තමයි net run rate එකක් දල් ලකුණු වේගයක් ඇමරිකාවටවත් පකිස්තානටවත් ලැබෙන්නේ නැති හේතුව. ඉතින් එහෙනම්
වෙනස්වන ක්‍රිකට් ලෝකයේ වගේම අද පැවතන තරඟවල අලුත්ම ප්‍රතිඵල සමගින් වෙනස්වන ලකුණු සටහන් සමගින් අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වීම බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා. පාල හැමෝටම ක්‍රීඩාශීලී උද්‍යෝගී